විශ්ව ශක්තියෙන් සමග ගනඳුනු කරන ඖෂධීය ශාකයක් තියෙනවා කියලා කිව්වොත් ඔබ අනිවාර්යෙන්ම අපි දන්නවා අමන්දානන්දේටපත් වෙනවා. ඒ තමයි වැල්පෙනෙල. විශ්ව ශක්තියෙන් සමග ගනඳුනු කරන විශේෂ ශාකයක් ලෙස මහා ඉසිවරුන් ප්‍රත්‍යක්ෂ කොටගෙන සිටියේයි පැරණි පොතපතෙහි සඳහන් වන මේ වැල්පෙනෙල ශාකය ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ ලෝකයෝවිත් සුභේ YouTube channel එකෙන්. වසර දහස් ගානක ඈත අතීතයේ සිටම මිනිස් සිරුරේ නිරෝගීතාවය රැක දෙන්න මේ වැල්පෙනෙල ශාකය යොදාගෙන තිබෙනවා. කඩතොළු රටාවෙහි හැඩැති සම්මුඛ පත්‍රවලින් සුලම් පිරවූ බැලුම් වැනි ගෙඩිවලින් සහ කුඩා මල්වලින් සැරසෙන වැල්පෙනෙල අනෙකුත් ශාක අතර කැපී පෙනෙන සුන්දර පෙනුමකින් යුක්ත වෙනවා. ජ්‍යොතිෂ්‍යවේදීන් සඳහන් කරන්නේ වැල්පෙනෙල දැක්මෙන් ස්පර්ශයෙන් හා සේවනයෙන් සිකුරු දෝෂ මගහැර ගන්නත් පුළුවන් බවයි. විවිධ පෝෂක රසායන සපිරි වැල්පෙනෙල මෙරටත් අනෙකුත් ආසියානු හා අප්‍රිකානු රටවලත් බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ඉතින් මේ වැල්පෙනෙල ශාකය කැඳ සලාද මැල්ලුම් ව්‍යංජන ලෙස ආහාරයට ගන්න අපේ පැරණි අය නම් අමතක කරලේ නැහැ. මෑත අය කොහොම වුණත් කෑම රුචිය ඇති කරන්නත්, ශක්තිය වඩවන්නත්, තරුණ පෙනුම රඳවන්නත්, හෝමෝන ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්නත් එකලෙස ගුණදායක දේශීය ශාකයක් තමයි මේ වැල්පෙනෙල. දේශීය හා ආයුර්වේද සර්වාංග වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැල්පෙනෙල මල්, කොළ, මුල්, ඇට, ගෙඩි, දණු යන සියලු කොටස් එකලෙස යොදා ගන්නවා. එමගින් සර්පවිෂ, ඒ වගේම අරසස්, මලබද්ධ, උදර වේදනා, හර්නියා, පඬු රෝග, මුත්‍ර රෝග, චර්ම රෝග, ආම වාත සන්ධි ප්‍රදාහ සහ කාන්තා පිරිමි රෝග රැසකට බහුල වශයෙන් මේ වැල්පෙනෙල ශාකය යොදා ගන්නවා. ඒ වගේම මුල්, වාත රෝග, අරසස් සහ පඬු රෝග සඳහා මුල් හා කොළ, අතිසාර, රක්තාතිසාර, මුත්‍රාසාදන සඳහා ඇටචූර්ණය, ආම වාතයේදී උණ සඳහා පංචාංග, හර්නියා වාත රෝග සඳහා බහුල වශයෙන් යොදා ගන්නවා. සර්ප විෂ නිසා උණට දෙන කෂායයට පෙනෙල වැල් යොදා ගන්නවා. ශාකය යුෂ ආර්තව රෝග සඳහා ප්‍රයෝජනයට ගැනෙනවා. සන්ධිහා වෙනත් ඉදිබුම් ගෙඩි වන පිළිකා අවස්ථා සඳහා ඇති බෙහෙත් වට්ටෝරු රසක් වැල්පෙනෙල ශාකයේ අඩංගුයි. වැල්පෙනෙල එරඬු තෙලෙන් අඹරා ගෑමෙන සම මතුපිට ගෙඩිහා සන්ධි ඉදිමුම් වේදනා සමනය කරගන්න පුළුවන්. අරසස් සඳහා වැල්පෙනෙල දළු, කොහිල දළු, රතුළුණු සමවගෙන කොටා මිරිකාගත් එම යුෂ දැමූ කැඳ දිනපතා උදෑසන පානය කිරීම ඉතාම නිර්දේශිත බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ශාක පංචාංගය කොටා එරඬු තෙල් සමග මිශ්‍ර කර මතුපිටට එන අරසස් ලේ ගෙඩිවල ආලේප කිරීමෙන් සහනය අත්වන බවද සඳහන් වෙනවා. ඒ වගේම ස්නායු රෝග හා ආමා වාත රෝගයට මුල් කෂාය තාමත් ගුණදායකයි. පක්ෂාඝාත වැනි රෝගියෙකුට ඉක්මන් සුවයට වැල්පෙනෙල කැඳක් හදා දුන්නොත් ඉක්මනින් සුවයත් කරගන්න පුළුවන්. එමෙන්ම විටමින් D ඌනතාව නිසා කැල්සියම් උරා නොගැනීමෙන් අස්ථි ඇදවි ඇතිවන මාන්දම් තත්වයට පැරන්නන් වැල්පෙනෙල දළු මොණ්ඩ කුඩුම්බිය දළු හා සමවගෙන එළඟි තෙරෙන් අඹරා කෑමට දී සුව කරගත් බව පැරණි පුත්පත්වල සඳහන් වෙනවා. පණු රෝග සඳහා වැල්පෙනෙල එරබදු කොළ මිශ්‍ර කර මැල්ලුම් සකසා දීමද නිරන්තරයෙන් අපේ පැරණි අය කරන දෙයක්. කිරිපණු රෝගයට මෙම පලාර දෙවර්ගයටම ඇහැල දල්ලක් එක්කර මලවත් දවල් බත සමග කෑම පණුවන් බිත්තරත් සමග ද්‍රව මලහා මිශ්‍රව පිටවන්නට හරින බවත් එම ප්‍රතිකාරය සතියකට වරක් බැගින් සති තුනක් කිරීමෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් කියලා සිංහල වෛද්‍යවරු හිමිනම් අපේ දේශීය වෛද්‍යවරු සඳහන් කරනවා. සන්ධි ප්‍රදාහයේ වැල්පෙනෙල කොළහා ඇට පිරිසිදු පොල්තෙල් සමග සිඳුවා ගෑමෙන් සහන අත්වන බවද සඳහන් වෙනවා. මී විෂ සඳහා වැල්පෙනෙල රතුළුණු යුෂ දෙහි ඇඹුල් මිශ්‍ර කර බීම හා ඒම වේදනා දැවිලි ඉදිමම සඳහා ගෑම සුදුසු බව සඳහන් වෙනවා. සතියකට දෙවරක්වත් වැල්පෙනෙල ආහාරයට ගන්නේ නම් ආහාර ජීර්ණ පද්ධතිය මනාව පිරිසිදු වෙන වාසේම නිතර ආහාරයට ගන්නේ නම් ආතරයිටිස් රෝගයේ වැළඳීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙන බවද සඳහන් වෙනවා. ඒ වගේම වියපත් වීමෙන් පසු ඇතිවන රෝග තත්ත්වයන් අවම කිරීමටද එය උපකාරී වෙනවා. එසේම සම ආරක්ෂා කර පැහැපත් කිරීමටද මෙයට පුළුවන්. අවුවට හසුවීමෙන් සම දුර්වර්ණ වීම, කුරුලෑ ගෙඩි අලුවම් ආදී තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කර සමෙහි තරුණ පෙනුම රඳවා තබන හැකියාවක්ද මෙම ශාකයේ පවතිනවා. කිසකෙස් අකලට පැසීම වලකා නිරෝගී කෙස් කලඹක් අපට ලබා ගැනීමට වැල්පෙනෙල ශාකය නිරන්තරයෙන් ආහාරයට ගත්තොත් පුළුවන් කියන දෙයත් ඔයගොල්ලෝ හොඳින් මතක තබා ගන්න. මෙම කොළ රැයක් වතුරේ දමා උදේම දියෙන්ම අඹරා හිසගල්වා සම්භාහනය කොට පැයක් ඉඳ නෑමෙන් හිස්සොරේ දුරු කරගන්නත් ඔබට පුළුවන්. අතු ගැකුළු හාල මදක් තලා බත ඉදෙන්නට හැර සිහින් අඹරාගත් වැල්පෙනෙල කොළ මිටක් පොල් කිරට දමා උයා දෙන කැඳ පාසල් දරුවන්ට ශක්තිමත් උදේ ආහාරයක් බව ඔබට අපි අනිවාර්යයෙන්ම මතක් කර යුතු වෙනවා. එය නිතර සකසා පානය කිරීමෙන් වැල්පෙනෙල ගුණ කාහටත් අත්කර ගන්න පුළුවන්. වැල්පෙනෙල දළු රතුළුණු උම්බලකට සමග එළඟි තෙලෙන් මලවා කෑමෙන් ශරීර ශක්තිය මෙන්ම ශුක්‍ර ධාතු වර්ධනයද වන බව සඳහන් වෙනවා. ප්‍රේමයේ ආහාරය ලෙස වැල්පෙනෙල හඳුන්වා දෙන්න පුළුවන්. ඒ ඉන් වර්ධනය වන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා තමයි. එය කාන්තා පිරිමි දෙපක්ෂයම කෙරෙහිම
බලපාන කරුණක්. වියපත් වූ පසුවත් යෞවනයේ මෙන් ප්‍රේමෙන් වෙලී සිටීමේ ශක්තියක් එය නිතර ආහාරයට ගැනීමෙන් ඇතිවන බව පළ වෙනවා. ඒ වගේම වැල්පෙනෙල, ඒඩ්ස්, ගෝනෝරියා වැනි ලිංගාශ්‍රිත රෝගවලටද එරෙහිව ප්‍රතිචාර දක්වන බව මෑතක බටහිර වෛද්‍ය අධ්‍යයනයෙන් කෙරුණු පරීක්ෂණවලින් අනාවරණය වෙලා තිබෙනවා. එහෙමනම් මිත්‍රවරුනි, අපි අදට සමුගන්නවා තවත් මේ වගේ අලුත් දෙයක්, වැදගත් දෙයක් හම්බෙච්ච ගමන් බොහොම ඉක්මනින් ඔබව නැවත ආමන්ත්‍රණය කිරීමේ බලාපොරොත්තු වෙමි.